අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රමගේ පිළියන්දල නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක් චමුදිතට හානියක් නැහැ අංශ රසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ආරම්භයි සෞඛ්‍ය වෘත්තීය සමිති 18න් 17ක් අදත් වර්ජිනේ කොටුවේ උද්ඝෝෂණයක් වර්ජිනේට අදට දින 8යි රෝගින් හොඳටම අසරණයි අද විදුලිය කපන්නේ නැහැ කපන තීරණය හෙට අකණ්ඩව 15 වන දිනට දෛනික කොවිඩ් ආසාදිතින් 1000 ඉක්මවයි දැන් දේශීය පුවා මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රමගේ නිවසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල්තා නුව මහතාද අදහස් පළ කළා. මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අලුයම මෙම ප්‍රහාර එල්ල වී තිබෙනවා. ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මැර කණ්ඩායම නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට සිටි නිලධාරින්ගේ හිසට ගිනි අවි තබා ඔවුන් බියවද්දවා ඉන් අනතුරුව නිවාස සංකීර්ණයේ තුල්ට ඇතුළු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉන් අනතුරුව චමුදිත සමර වික්‍රම මහතාගේ නිවස අසලට පැමිණි අදාළ මුහුණු වසාගත් මැර පිරිස ඉන් අනතුරුව ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම මහතා නිවසේ රැඳී සිට ඇති අතර ඔහුට හෝ නිවසේ සිටි කිසිවෙකුටත් මින් අනතුරක් සිදු වී නැහැ. නිවසේ විදුලි බිබුලි දැල්වීමත් සමගම ප්‍රහාරයට පැමිණි පිරිස වහායම ස්ථානෙන් පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මෙම ප්‍රහාරය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල්තා දුව මහතා මෙලෙස අදහස් පළ කළා. අද දින අලුයම් කාලයේ කියන්නේ උදෑසන 2:00 අතර කාල සීමාවේ පිළියන්දල පොලිස් වසමේ ගංගාරාම මාවත ක්‍රේම්බිච් ටෙරස් කියන මෙම නිවාස සංකීර්ණය තුල පදිංචිලා සිටින චමුදිත සමර වික්‍රම මාධ්‍යවේදියාගේ නිවසට යම් නාඳුනට පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ වගේම මේ ගල් ප්‍රහාරය සමග යම් අපදවුවක් මෙම නිවස තුළට විසි කළා තිබෙන බවටයි දැනට අනාවරණය වී තිබෙනේ. මෙම නාඳුනන මේ මැර පිරිසගේ පැමිණීම සම්බන්ධව සහ මේ මැර ප්‍රහාරය සම්බන්ධව එම අවස්ථාවේම පොලිසිය විසින් තොරතුරු ලැබුණ අවස්ථාවේ සිට විමර්ශන ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පොලිස් ප්‍රතිමාගේ ඍජු උපදෙස් අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා විසින් මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණා. මේ වන විට CCTV කැමරා දර්ශන නරඹීමට කටයුතු කරනවා. තවත් නිලධාරීන් කණ්ඩායමක් එයවට ඍජු සාක්ෂි සොයා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රකාශ සටහන් කිරීම වල ඉදිරි සිටිනවා. මැරයන් පිරිස නාඳුනන මැරයන් පිරිස කවුද යන අනාවරණය කර ගැනීම සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන පියවර මේ වන විට ගනිමින් සිටිනවා. දැනට මෙම විමර්ශන කණ්ඩායම විසින් නොකඩවා විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින 8. මේ නිසා රෝගීන් අදත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. සිය ගැටලු සඳහා නිසි විසඳුම් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී. ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින 8. මේ හේතුවෙන් අදත් අසරණ රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මේ විදිහට සමාජ පීඩාවට ලක් කරමින් කරන වෘත්ති අරගල කිසිසේත්ම වෘත්ති අරගල වශයෙන් සලකන්න බෑ. ඒවා සම්පූර්ණ සමාජ විරෝධී සමාජයට පීඩාකාරී දේවල් වශයෙන් සලකන්නට ඕන කියන්නේ කරපු අපරාධ බලන්න දැන් අවස් කීයද රත් 70 දාව 70 නෑ 10 මේ ගම්පලෙන් එන්නේ අපි. ඒ කියන්නේ මුළු පඩිය ගමනන්නේ නිකන් නෙවෙනේ.
කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා රජයේ නිසි විසඳුම් ලබා නොදීමත් සමග සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද දවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. ඒ පිටකොටුව දුම්රියපළ ඉදිරි පිටදී මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට දිවයිනේ නන්දේසින් කණ්ඩායම එකතු වෙලා ඉන්නවා. එද සේවා විදියට අපි සාමාන්‍ය විදියට සේවාව පවත්වාගෙන යමින් කණ්ඩායමක් තමයි සංකේතාත්මක මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී කරවලා තියෙන්නේ. කොහොම වුණත් ආණ්ඩුව අපේ ඉල්ලීම් දීමට වෙනස් ප්‍රතිචාරයක් දක්වමින් මේ කාරණාවේ මගහරිමින් ඉන්න බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. සෞඛ්‍ය බලධාරිනුත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවක් තමයි පේන්න තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා අපිත් එක්ක වාඩිලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී එකඟතාවයෙන් හදාගත්තා. සාකච්ඡා සටහනක් දුන්නා. නමුත් ඒ සටහනේ දීපු කාරණා ඉෂ්ට කරන බවක් අපිට පේන්නේ නැහැ. අපි අද අමාත්‍ය මණ්ඩලයේ රැස් වෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයට එදා එකඟ වුණු දීමන සා විෂමතා ඉවත් කිරීම යන කාරණාවලට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න ඕන කියලා අපි අවධාරණය කරනවා. එහෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ ක්‍රියාමාර්ග අකන්දෝම ක්‍රියාත්මක කරනවා කියන කාරණයත් සෞඛ්‍ය අමාත්‍යට සහ ආණ්ඩුවට කියන්න කැමතියි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රීය පැවති කෙරපල පිටියේ යුගදලමි බලාගාරය අද උදෑසන සිට ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. මේ අතර අද දින විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඉදිරියේදී විදුලි කප්පාදු කරන්නේද නැත්ද යන සම්බන්ධයෙන් හෙට දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. අද දින විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලි කප්පාදුවක් සිදු කරන්නේද නැත්ද යන සම්බන්ධයෙන් හෙට දිනේ සාකච්ඡා කර තීරණයක් ගන්න බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රූ නවමානි මහතා පවසන්නේ. එල්ලුමට සරිලන සැපයුම පවතින බැවින් සඳුදා දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නැති බව මහජන උපයෝගිතා කොමිසම පසුගියදා පැවසුවා. ඊ රාත්‍රිය වන විට ජාතික විදුලි එල්ලුම මෙගාවොට් 2169ක් බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. මෙතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රියව පැවති කෙරවල පිටිය යුගදනවි බලාගාරය අද උදැසන සිට ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයද ඊයේ පසුරුවේ යළි සක්‍රිය කළ බවයි. කැලණිතිස්ස මතුගම සහ තුලිරිය යන විදුලි බලාගාර තවදුරටත් අක්‍රියව පවතිනවා. මෙතර විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් හදවා තිබුණා. විදුලි ඉංජිනේරු සංගමය කරන්නේ එදා ඉඳලා බලාගාර තුනක් මත යැපෙන. ඒ සැඹිලි පිටිය, ඒ ස්මාතර, ඒ සපුගස්කන්ද මේ කියන බලාගාරත් එක්ක යැපෙන්නේ නැහැ දැන්. දැන් බලන්න ඊයේ ඉරිදා දිනේ. ඊයේ ඉරිදා දිනේ විදුලිය විසන්ද වීම සිදු වුණා. දැන් මේ හදිසි විදුලිය මිලදී ගන්න තැත් කරා, සාකච්ඡා කරා මේ පොඩි වැස්සත් එක්ක. දැන් ඉංජිනේරු සංගමය බය වෙලා දැන් හරියට ගැරන්ඩියට භූමි තෙල් ගැහුවා වගේ. දැන් ඒ නිසා විදුලිය විසන්දි කළා ඉක්මන්ට මේ ගිවිසුම් ටික ගහගන්න හදන්නේ. පැහැදිලිවම නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ බලාගාරයක් ඉදුන්නේ නැහැ. නමුත් බලාගාර හදන්න අනුමැතිය දීලා තියෙනවා. එතකොට මේ අනුමැතිය කැබිනට් අනුමැතිය පවා හම්බෙච්චේම තියෙනවා 2012 ඉඳලා. මේවට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අනුමැතියක් දෙන්නේ නැහැ. මොකද මේවයි දිගරොත් ඒගොල්ලන්ගේ බලාගාර තුන බේරගන්න බැරි වෙනවා. තමුන්ගේ පුටුව ආරක්ෂා කරගන්න ඕනේ හින්දා ඉංජිනේරුවොත් එක්ක කතා කරලා ඉංජිනේරුවන්ට යට වෙලා මේ නිලධාරිනුත් ඉන්නවා. ඒක තමයි ප්‍රශ්නේ. අකණ්ඩව 15 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. තහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ට වඩා වැඩි පිරිසක් සමාජයේ සිටින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 31ක් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15800 ඉක්මවා ගියා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අකණ්ඩව 15 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1050 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැබෑවටම වාර්තා වන රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිටින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. රෝගීන්ගේ වැඩිවීමට සාපේක්ෂව මරණ වැඩිවීම මේ ආකාරයටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සැබෑ රෝගීන් සංඛ්‍යාව, රෝගීන් කියන්නේ සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව අපිට මේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා සුළු ප්‍රමාණයක් හෝ වැඩි බව වැටහෙනවා. මොකද රෝග ලක්ෂණ රහිතව එන්නත් තුනම ලබාගත් පුද්ගලයන් අතර සහ ඔමික්‍රෝන් රෝගයේ තියෙන ස්වභාවය නිසා
පිටත් අපිට අපි ඉන්න අය අතර ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන නිසාම පරීක්ෂණයට ලක් නොවන පුද්ගලයෝ ඉන්න පුළුවන්. නමුත් ඒ අයට රෝගේ බෝ කිරීමේ හැකියාව තියෙනවා. ඒක හරහා දුර්වල පුද්ගලයින්ට මේක ගියොත් ඔවුන් මිය යන්න තියෙන ඉඩකඩ වැඩි. කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ 31ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 20 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15808ක් ලෙසයි. කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ යාකරන දේශ සීමාව අවහිර කරමින් රැඳී සිටින කොවිඩ් එන්නත විරෝධී ප්‍රකට රියදුරන් ඉවත් කිරීමට කැනේඩියානු පොලිසිය පියවරගෙන තිබෙනවා. එළඹෙන ඉරිදා දිනවල විට පාලම නැවත විවෘත කළ හැකි බවයි කැනේඩියානු බලධාරීන් පවසන්නේ. ජපානයේ දෛනික කොවිඩ් රෝගීන් 70,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් එන්නත් විරෝධී කැනේඩියානු ට්‍රක් රියදුරන්ගේ විරෝධතාවය දින 100කට අධික කාලයක් පවතිනවා. මේ හේතුවෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරවැසියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඒ නිසා ඔටාවා නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටද නගරාධිපතිවරයාට සිදු වුණා. දින කිහිපයක සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යාකරන පාලමේ රැඳී සිටින බවට වාර්තා වනවා. එම විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දෙමින් වාරණ නියෝගයක්ද නිකුත් කළා. කෙසේ වෙතත් අධිකරණ නියෝගයේ නොතකමින් විරෝධතාකරුවන් දෙරට අතර දේශ සීමාවේ පාලම අවහිර කරමින් තවමත් රැඳී සිටිනවා. මේ හේතුවෙන් දෙරට අතර වෙළඳාම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. කැනේඩියානු පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි. එළඹෙන ඉරිදා දිනය වන විට මෙම පාලම යථා තත්ත්වයට පත් කර නැවත විවෘත කළ හැකි බවයි කැනේඩියානු බලධාරීන් පවසන්නේ. නමුත් තවමත් ට්‍රක් රථ විරෝධතාකරුවන් පාලමේ රැඳී සිටි විරෝධතාවයේ නිරත වනවා. මේ වන විට පාලම අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට කැනේඩියානු පොලිසිය කටයුතු කර තිබෙනවා. විරෝධතාවයේ නිරත වන බොහෝ පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජපානයේ ටෝකියෝ නගරයෙන් දෛනික කොවිඩ් ආසාදිත රෝගීන් 13,000කට වැඩි පිරිසක් වාර්තා වනවා. මේ හේතුවෙන් ප්‍රාන්ත 13ක් සඳහා පනවා ඇති හදිසි තත්ත්වය සඳුදාතෙක් දීර්ඝ කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ වන විට ජපානයේ කොවිඩ් රෝහල්වල ඇඳන් රෝගීන්ගෙන් පිරිගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් ජපානයෙන් වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 77,000ක් බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ අතරින් රෝගීන් 1,300කට අධික පිරිසක් අසාධිතත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. රටේ ඉහළ ගිය සහල් මිල පාලනයට රජය සහල් ආනයනය කළා. මේ නිසා කුඩා සහ මධ්‍යම සහල් මුල් හිමියන් කබලෙන් ලිපට වැටිලා වියස් වෙන්න නිලා ගන්න සතියක් තියෙද්දී මැදිරිගිරියේ කුඹුරුවලට වැස්ස නිසා හානි සිදු වෙලා. අපේ රටේ වී වගාවේ අසුණු නෙලීමද නෙළූ වී අස්වැන්න මිලදී ගැනීමද මේ දිනවල සිදුවනවා. එහෙත් සහල් මිල තවමත් ඉහළයි. ඉහළ ගිය සහල් මිල පාලනය කරන රජයෙන් සහල් ආනයනය කරා. මේ නිසා දේශීය සහල් නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර කඩාවැටී ඇති බවයි පොළොන්නරුවේ කුඩා සහ මධ්‍යම සහල් ව්‍යාපාරිකයින් පවසන්නේ. මේක දෙමාස දෙකක විතර මම වහලා දෙමින් කරකට බරුව ඉන්නේ. ඊ ආරං කොටන්න බෑ. වී ගණන් වල හැටියට අපිට කොටල බජාරකට මේ දාන්න බෑ. දෙමුත් ඒක අඩුවෙන් තමයි ඉල්ලන්නේ. සාමාන්‍ය කුසලකට මේ 20,000ක් ආදායම නැහැ මේ දැන් මේ සැරේ. ලොකු මෝල් දැන් තියෙන ටික ඔක්කොම වැඩි වෙන්න ගන්නවා. අපිට කරගන්න විදියක් නැහැ. කොහොමත්ම නැහැ අපිට දැන්. මේ ණය ගෙවා ගන්නත් බෑ. මෝලේ දවතර හාල් ලෝඩ අපඩෝ මෝල මේක. දැන් හාල් ලෝඩ ඇත්තේ මාසෙකට පටන් බෑ හාල්. ඒක තමයි ඒතර වී නැහැ. වී මිලි හැටියට හාල් දෙන්න බෑ. රටින් හාල් ගෙන අපි ඉඳලා කියලා ටිකක් කඩා වැටෙනවා. මෝල් දෙකේ දැන් වැඩ කරන්නේ. අනිත් මෝල් ඔක්කොම වහලා තියන්නේ. ගෝවියෝගේ වී ටික ඔක්කොම යන්නේ මෝල් කාර්යාල වල පෙඩිමෝඩ මෝඩකට දානවා කියලා ආරම් චෙක් ආවා. දැන් පෙඩිමෝඩ 150 151 ට වී ගන්නවලු. දැන් ඉතින් ඒක දැන් අපිට වී එන්නත් නෑ මොකුත් නෑ. අපි බෝල වහලා බලාගෙන ඉන්නවා මේ මොකද කරන්නේ කියලා. හරියට පාලන මිල දෙමුත් හාල් එක වී එක ගන්නට තියන්න පුළුවන්. මේ හා පාලන පිළ නැති නිසා හාල් මිල උඩටම ඇඟිලා තියෙන නැගලා තියන්නේ. පොහොර අර්බුදයත් එක්ක පොලවත් සමග ඔට්ටු වෙලා වගා කරපු වී අසෙන්න නෙලන්න සතියක් තියෙද්දි ඇදහැළු වර්ෂාවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පතොක්වැව වඩිගවැව ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් විනාශ වෙලා මේ හින්දා ගොවීන් රැසක් පීඩාවට පත් වෙලා. ගොයන් කපා ගන්න තියෙන අවධිය තියෙන්නේ පහුගිය දවස්වල වැහපු වැස්සෙන් සම්පූර්ණයෙන්ම කුඹුරු මේ මට්ටම තමයි තියෙන්නේ. අපිට යන යනම නැතු ඉන්න මේක කපා ගන්න විදිහ උත් නැහැ.
රසායනික පොහොර නොලැබීම නිසා අපිට වෙනදා ගන්න තරම් ආදායමක් අපිට ගන්න බැරි වෙයි කියලා හිතන දැස්ස නිසා ඒ 125ත් අපිට ගන්න බැරි තත්ත්වයක දැනට පවතිනවා මේ සමස්ත වඩිගාව ග්‍රාමසේ වසමෙම සියලුම ගොවි ජනතාව මේක සම්පූර්ණයෙන් දැන් මේ යට වෙලා දියබොල් වෙලා තියෙන්නේ මේ අක්කර ගානක් මේ වගේ වතුරට තැම්බුණෙන් පස්සේ ආයේ මේ කරලා ඉන්නේ නැහැ එළියට වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් අපේ සමාජ කතාවක් තියෙනවා ඌරෝ කැකුණ තලනකොට හවං කුකුළුන්ද රජමගුල් කියලා. පොහොට්ටුවට සෙනඟ නැහැ කිව්වා, පොහොට්ටුවට ජනතාව නැහැ කිව්වා, පොහොට්ටුව පරවෙලයි කිව්වා. අපි ඒ සියලුම මත වෙනස් කරලා පොහොට්ටුව නම් පිපුණා, අනිත් ඒවා ටික නම් දැන් ඔක්කොම ඇකිලිලා පරවෙලා මල වෙලා ගිහිල්ලා කෝටි ප්‍රකෝටි ගණන් තියෙන අරමුදල මේකේ තියෙනවා ට්‍රිලියන 3ක් නිවත් කබ්දාල්ගේ සල්ලිද බැසිල් රාජපක්ෂගේ සල්ලිද නෑ අපි කරන පළවෙනි දෙයක් තමයි සේවකයාගේ නියෝජනය අර සාධකාර මුදල එතකොට මේ එක එක දේශපාලඥයාට ඕන විදියට අසන මිනිුන්ගේ සල්ලි අදින්න බෑ අර්ථ සාධකයට අදාළ පළවෙනි ගැසට් එක ගැහුවා 2017 යාපල් යහපාලා ලෝකාල හැබැයි තමුන්නාන්සලා කියනවා නම් ඒක එපා කියලා මම පැහැදිලිව දන්නවා සහතික වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුන්නාන්සලාගේ පොකට් එකට ගහන්න මේක විශ්ඳගන්න තිබෙන්නේ එක එක රටවලට ගිහලා අතමාරු ඉල්ලගෙන නෙවෙයි. දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතනයකට ගිහිල්ලා අවුරුදු කීපයකට ණය මුදලක් අරගෙන ඒ හරහා අපේ ආදායම් වැඩි කරගන්න පියවර ගන්න. මේ ණයවලට අවසාන ගෙවීම සිදු වෙන්නේ අපේ දේපළ වලින් කියන එක හොඳින් මතක තියාගන්න ඕන. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පැවැත්වුවා US ඩොලර් බිලියන 2.4ක් විතර වටින මූල්‍ය සහයෝගයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට අඩිතාලමක් සකස් කළා. තෙල් සංස්ථාවේ ගම්මන්පිල ඇමතිතුමාට තෙල් ගන්න විදියක් නැහැ. මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් දෙන්නේ එයාට. මේක ගම්මන්පිලගේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොවි ජනතාවට පොහොර දෙන්න දුන්නේ නැහැ. මොකක් ඉන්නද? අපේ වකුගඩු අමාරු වෙන හින්දා පාලකයන්ගේ පොහොර ගෙනල්ලා දුන්නේ නැත්තේ අපේ වකුගඩු වල ප්‍රශ්නයක් මොකක් හරි වෙයි කියලා නෙමෙයි. ඩොලර් නැති හින්දා. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.